රාජ්‍ය මන්ත්‍රණතුරෙන් අයින් කළා කියලා තියෙන්නේ මේව ලොකු දේවල් නෙමෙයි. ඉතින් ජනාධිපතිතුරු 3 දිනක් කරතේ මම වැඩ කරලා තිනවා. මගේ වෘත්තියක් තිනවනේ. හෙට ඉඳලා එහෙ යනවා උසාවියට. මම එහෙම දැනුවත් කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. Dialogue reload, internet card, my dialogue app hope, dialogue.lk magin sakriya kirime pahasuwak vidinna. මොනක්වත් නැහැ ඉතින් මට ආරංචි මේ ඇමතිතුරුෙන් රාජ්‍ය ඇමතිතුරුෙන් අයින් කළා කියලා ඉතින් මේව ලොකු දේවල් නෙමෙයි ඉතින් මම ඇමතිවරයෙක් උනේ 2006 පාර්ලිමේන්තුවට ආපු ගමන් ඉතින් ජනාධිපතිතුරු 3 දිනක් කරතේ මම වැඩ කරලා තිනවා ඉතින් මේක ඉතින් අපේ මගේ වෘත්තියක් තිනවනේ හෙට ඉඳලා එහෙ යනවා උසාවියට මේ සම්බන්ධයෙන් ඔබතුමාට දැනුවත් කරලා තියෙනවද නෑ එහෙම දැනුවත් කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් මාධ්‍යෙන් එහෙම තමයි අපි දැනගන්නේ අයින් කළයි කියලා එහෙම හේතු දක්වන්න අවශ්‍ය නැහැ නේ විධායක ජනාධිපතිවරයාට බලතල දිනවා ඕන කෙනෙක්ව පත් කරන්න ඕන කෙනෙක්ව අයින් කරන්න දන්නේ මම අර පෙරේද පොලේ ගියාම ඉතින් මේ ඔබතුමන්ලාගේම සහෘදෙක් ඇවිල්ලා මගෙන් මම දන්නේ නැහැ ඉන්න බව පොලේ මගෙන් ඇහුවා මේ භාණ්ඩ මිල ගැන මිරිස් මිල මිරිස් කිලෝවක් 1200යි මෙහෙමයි ඉතින් මං කෝ ඉතින් මේක සම්පූර්ණ මේ කෘෂිකර්මයේ ෆේල් ගත්ත ප්‍රතිපත්ති තීන්දු ෆේල් බව පේනවා ඉතින් ජනතාව මෙනුවෙන් තමයි අපි කතා කළේ දැන් අපි දැක්ක මීට කලින් උත් රජයේ ඉන්න අමාත්‍යවරු මැතිමදూరు මේ රජයේ විවේචනය කරනවා හැබැයි ඔබතුමා තමයි පළමුව විවාද කරන්නේ ඒ අය එහෙම ක්‍රියාමාර්ගය ගන්න අපි දැක්කේ නෑ ඕනේ දැන් මම හිතන්නේ ඊයේ අමාත්‍ය මණ්ඩලෙදිත් ඔය මොනම හරි කතා වෙන්න ඇති ඔය පාර්ලිමේන්තුවේ ඉතින් වගකීම් බාර දීලා තිනෝන්නේ අඩුම ගාන මේ අධ්‍යාපන සූසුකම් අනුව සනී පරීක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ අධ්‍යාපනයේ වටිනාකම ආණ්ඩුවේ හැටියට මම ජේෂ්ඨ නැතුව ඇති හැබැයි රටේ දේශපාලනයේ හැටියට මම මේ මගේ යුතුයකම් කොට සිටු කරලා තිනවා මේ හැම ජනාධිපතිවරයෙක් යටතේම වෙච්ච දේ සම්බන්ධයෙන් මම හිතන්නේ මගේ අනාගත දේශපාලනයට ආශිර්වාදයක් මේක දැන් මේ ජනාධිපතිවරයා මේ වගේ තීන්දුවක් ගනීවි කියලා ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ කියලා එහෙම දෙයක් මෙහෙම නොගත්තනම් තමයි ප්‍රශ්නේ. ඇයි එහෙම තෝරන්නේ? එහෙම කියන්නේ රටේ ඉතින් වැඩපිළිවෙල යන හැටියට මේ ආර්ථික කටයුතු මෙහෙවන හැටියට රටේ අනික් කටයුතු මෙහෙවන හැටියට පේනවා මේ කොහටද අපි යන්නේ කියලා හිතන් අද. ඉතින් ඒව ගැන අපි කතා කිරීම ජනතාව වෙනුවෙන් කතා කිරීමක්. ඉතින් ජනතාව වෙනුවෙන් කතා කරලා නැත්නම් ආණ්ඩුවකට නිවැරදි වෙන්න බෑ. මම දන්නේ නැහැ ගැටලු තියෙනවද නැද්ද කියලා. ජනතාව අපි ඔපත් කරලා තිනවා ඒ වෙනුවෙන් අපි අදහස් ප්‍රකාශ කරලා තිනවා. ඒ කියන්නේ ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේදී අර දැන් පොහොර නැති වුණත් ඉන්නේ හොඳ පොහොර ටිකක් දාලා තියෙනවා හෝ ඉවත් කරන්න ඕනෙමයි කියලා. ඔය එහෙම ආරංචියකුත් තියෙනවා. ඒ කියන්නේ ජනාධිපති කාගේ වුණාම මතුත් ඒක වෙනස් වෙනවා. නෑ එහෙම කාගේවත් වුණාම මත නෙවෙයි ඉතින් ඒක විධායක තීන්දුවක් කාටවත් ඒක ප්‍රශ්න කරන්න බෑ. ඒ කියන්නේ 20 බලතල දැන් ජනාධිපතිතුම අධ්‍යාපන කරනවා. 20 නොතිබ්බත් බලතල තිබුණා. විස්සනුව අගමැතිතුමා වුණත් ඕනනම් පුළුවන් ජනාධිපතිවරයෙකුට අයින් කරන්න. ඉදිරි දේශපාලනයේ හැරුම් ලක්ෂයක් වෙන්න පුළුවන්ද මේක? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ රටේ ජාතික දේශපාලනයේ මේක බලපාන්න පුළුවන්. ඔව් අපි දේශපාලනයේ මේ අතපල්ලෙමෙටලා නැහැ නේ. කෝට්ටේ නගර සභාවෙන් පටන් ගත්තේ මම 91. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඉතින් සංධානයේ ලේකම්මට අවුරුදු 11ක් ඉඳලා තිනවා. ජනාධිපතිතුරු 3 දිනක් කරද්දී මම සංධානයේ මෙහෙවලා තිනවා. මැතිවරණ ගණනාවක් ජයග්‍රහණය කළා දීලා තිනවා. ඉතින් ඒ දේශපාලන ඉතිහාසයක් තියෙනවා. අවසාන වශයෙන් ආණ්ඩුවට පස්සේ තවෙන්න වේවිද ඔබතුමා සම්බන්ධයෙන් මේ ගත්ත තීරණය ගැන? මං සම්බන්ධයෙන් ගත්ත තීන්දුවට වඩා ආණ්ඩුව ගන්නා වූ වෙනත් තීන්දු සම්බන්ධයෙන් තමයි නැවත සලකා බලන්න වෙන්නේ. ඔබතුමා මීට පෙරත් සඳහන් කරා මේ වගේ දේවල් අත්විඳින්න වෙලා තියෙන්නේ මේ හොඩන්න කට්ටිය මේ ඇගිලි ගැසීම් නිසා කියලා. ඔබතුමා මීට පෙරත් සඳහන් කරා. ඇත්තට මේකද? ඔම් දින රටේ ජනතාවට අවුරුදු 5කට වතාවක් අවස්ථාව ලැබෙනවනේ මේ සිරු දේවල් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න.
එතකොට අපි බලමු ඒ ගන්න තීන්දුව මොකක්ද කියලා.